සිරස FM ධර්මාසනය සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කෝනුඛෝ භන්තේ හේතු කෝපච්චයෝ යේන මිධේ කච්චෝ මාතු ගාමු දුබ්බන්නාච හෝති දුරූපා සුපාපිකා දස්සනාය දලිද්දාච හෝති අපස්සකා අපභෝගා අපේ සක්ඛාචාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් හැම දිනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න අද ධර්ම දේශනාව එක විදිහකින් කල්පනා කරලා බැලුවොත් කාන්තාවන්ට වැඳගත් විර ධර්මදේශනාව. ඔය ඇත්තන්ගෙන් වැඩියෙන්ම ලස්සනට ඉන්න කැමති කවුද කියලා ඇහුවොත්, නිරායාසයෙන්ම බොහෝ දෙනාගේ පිළිතුර වන්නේ කාන්තාව තමයි ලස්සන වෙන්න වැඩියෙන් උනන්දු වෙන්නේ කියලා. ඉතින් මේ ලස්සන වෙන්නේ කොහොමද, කැත වෙන්නේ කොහොමද, අල්පේශාක්‍ය වෙන්නේ කොහොමද, මහේශාක්‍ය වෙන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේගෙන් විමසද්දී බුදුහාමුදුරු ඒ සඳහා දීපු පිළිතුරු සහිත සූත්‍ර දේශනාවක් මුල් කරගෙන තමයි අද මා ඔයත්තන්ට ධර්ම දේශනා කරන්නේ. මේ සූත්‍ර දේශනාවේ නම මල්ලිකා සූත්‍රය. මල්ලිකා බිසව මුල් කරගෙන දේශනා කරපු නිසා තමයි මේ සූත්‍රයට මල්ලිකා සූත්‍රය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට තමයි මේ සූත්‍රය දේශනා කළ තියෙන්නේ. කෝසල මල්ලිකා කියලා කියන්නේ එච්චර ලස්සනම කෙනෙකුත් නෙවෙයි. පින්නතුනි අපේ ධර්මයේහි තියෙනවා ඉගැන්වීමක් මේ උපදි සම්පත්තිය කියලා. උපදි සම්පත්තිය කියලා කියන්නේ මේ අතීතයේ කරන ලද කර්මවල හොඳ කර්මවල හොඳ විපාක වශයෙන් සමහර අයට ලැබෙන ඒ ප්‍රතිලාභ අතර එකක් තමයි රූප සම්පත්තිය. දැන් බලන්න සමහර අය රූපය නිසා මොනතරම් වැජබීමකට ලක් වෙනවා. සමහර වෙලාවට උපතින්ම මහා ධනස්කන්ධයකට හිමිකම් නොකෙව්වත් උපතින්ම ලැබෙන රූපශ්‍රීය නිසා පසු කාලේ රූප සුන්දරියෝ වෙලා රූප රාජිනියෝ වෙලා මහා ධනයකට උරුමකම් කියන තත්වයට පත් වෙනවා. එතකොට ඒ ධනයට හිමිකම් කියන මේ කිසිම ධනයක් නැති කෙනා හැබැයි රූපය විතරක් සම්පත්තියක් හැටියට ගෙනාපු කෙනා. ඒ රූපය එතකොට එතෙන්ට උපදි සම්පත්තියක් වෙනවා. තව සමහරු ඉන්නවා රූපය හරිම කැතයි. බලන්න හිතෙන්නේ නැහැ හරි කැතයි. හැබැයි කටහඬ හරිම මිහිරි. උපදි සම්පත්තිය කියලා කියන්නේ ඕක. ඕකම උපදි විපත්තියක් හැටියටත් ගැනෙනවා. රූපය නිසාම ලෝක කොච්චර හය කරදරවලට පත්වීමක් සිද්ධ වෙනවද? සමහරුන්ගේ රූපය ලස්සන වුණාම අනිත් අයගේ ආකර්ෂණය වැඩි වෙලා විවිධ අපරාධවලට ගොදුරු වෙන්නට සිද්ධ වෙනවා. විවිධාකාරයේ දූෂණවලට ලක් වෙන්න සිද්ධ වෙනවා. සමහරුන්ගේ හඬ මිහිරි වීම නිසාම ඒ මිහිරි හඬ කරදරයක් බවට පත් වෙන අවස්ථාවලු තිරේවට කියන්නේ උපදි විපත්ති කියලා. කෙසේ වෙතත් කෝසල මල්ලිකාවට මේ ජන්මයෙන් ලැබිච්ච මිහිරි හඬ උපදි සම්පත්තිය පදනම් කරගෙන එතුමියට මහා ප්‍රතිලාභයක් ලැබුණා. කෝසල මල්ලිකාව කියලා කියන්නේ කොසල් රජුරුවන්ගේ උද්‍යාන පාලකයාගේ දුව. අනෙක දවසක් කොසල් රජුරුව යුද්ධයකට ගිහිල්ලා යුද්ධයෙන් පැරදිලා ආපහු රජමාලිගාවට එනවා.
එදා දවසේ උදේවරුවේ බුදුහාමුදුරු කොසල් රජුරුවන්ගේ උද්‍යානයට වැඩම කළා භික්ෂුන් වහන්සේලත් සමග. ඒ උද්‍යානයේ මේ උයන් පල්ලයි දුවයි මල්ලිකාව හිටියා. ඉතින් මල්ලිකා හරි දක්ෂයි මේ මල් මාලා හැම ගොතන්න. ඉතින් මෙයා කළේ මොකද ලස්සන මල් මාලාවක් ගොතලා බුදුහාමුදුරන්ට පූජ කළා. බුදුරජාණන් වහන්සේත් ඒක පිළි අරගෙන ළඟ ඉන්න ස්වාමීන් වහන්සේලාට කියනවා මහණෙනි මේ මල්ලිකා කුමරිය අද දවස ඇතුළතදී මේ රටේ රජුරුවන්ගේ බිසව වෙනවා කියලා. ඒ ඉතින් මේ මල් මාලාව පූජා කරපු එකේ පිනට නෙවෙයි ඒකත් මතක තියාගන්න ඕනේ. දැන් ඕක හාලි උරල ඔක්කොම ගිහිල්ලා බුදුහාඳුරන්ට මල් මාලා පූජා කරලා රජ බිසව වෙන්න ප්‍රාර්ථනා කරාට හරියන්නේ නැහැ. ඒව සංසාරගත හොඳ පුණ්‍ය බලමහිමයක් එක ආපු නිසා. නමුත් අර හේතුවක් යෙදුනා මෙයා මල් මාලා පූජා කරාම බුදුරජාණන් වහන්සේ මෙතුමියගේ අනාගතය දිහා බැලුවා මොන වගේ කෙනෙක් වෙයිද කියලා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කේ. ඉතින් දැකලා තමයි කිව්වේ අද දවස ඇතුළතදී මේ මල්ලිකා කුමරිය කොසල් රජුගේ බිසව බවට පත් වෙනවා කියලා. ඉතින් දැන් අර කොසල් රජුරෝ යුද්ධය කරලා පරාජිත මානසිකත්වයෙන් වේදනාවෙන් යුක්තව ඇවිල්ලා ඔය උද්‍යානයේ ගහක් මුල විවේකයෙන් හිටියා. එහෙම විවේකයෙන් ඉන්නකොට මල්ලිකා කුමරිය බොහෝම මිහිරි නදින් ගීත ගායනා කරනවා ඇහුණා. ඉතින් රජුරවන්ට මේ කාන්තා කටහඬ ඇහෙනවත් එක්කම තමයි යුද්ධයෙන් පැරදුනාය කියන හැඟීම පාමතක වෙලා ගියා. අර හිතේ තිබිච්ච ශෝක සන්තාප සියල්ල එසැනින්ම අතුරුදහන් වෙලා ගියා. ඉතින් එයා ළඟට ගෙන්නගෙන රජුරෝ කිව්වා මට ආසයි පොඩ්ඩක් නිදාගන්න. පුළුවන් ද අවස්ථාව දෙන්න කියලා. ඉතින් මේ මල්ලිකා කුමරියට බෑ කියන්නත් බෑනේ. ඉතින් මල්ලිකා කුමරිය මොකද කළේ? මේ රජුරුවන්ගේ ඔළුව තමන්ගේ උකුල මත තියලා නිදාගන්න අවස්ථාව සලසලා දුන්නා. රජුරුවන්ට වෙන කවදාටත් වැඩිය හොඳට නිින්ද ගියා එතන. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් චරිතවත් කුමාරිකාවක් මේ විදිහට මෙහෙම හැසිරෙයිද කියලා. කොච්චර චරිතවත් කුමාරිකාවක් වුණත් ඉතින් රාජනියෝගයට ඉහළින් යන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඉතින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ දේ කරන්නට එතුමියට සිද්ධ වුණා. හැබැයි රජතුමාගේ වාසනාවටයි මේ කුමරියගේ වාසනාවටයි රජුරවන්ට මේ උගුලුවට හොඳට නිින්ද ගියා. රජුරෝ කල්පනා කළා මේ සුව පහසු නිින්ද මේ පහසු ස්පර්ශය හැමදාම මට තියෙන්නේ නැත්තම් කියලා කල්පනා කළා. ඉතින් එදා දවසේ රජුරෝ රජමාලිගාවට ගිහිල්ලා ඉවර වෙලා මේ සුව පහසු ස්පර්ශය ගැනම හිත හිතා ඉඳලා තමන්ගේ නිලධාරීන් කැඳවලා පෙරහැරකින් අර කුමාරිකාව රජමාලිගාවට ගෙන්න ගත්තා. ගෙන්නල ඉවර වෙලා මේ කුමාරිකාව ප්‍රධාන රජ බිසව විදියට අභිෂේක කළා. ඊට පස්සේ තමයි කෝසල මල්ලිකා, ඉසල මල්ලිකා කුමාරිකාව, පස්සේ කෝසල මල්ලිකා නමින් නම් වුණේ. ඉතින් මේ මල්ලිකා දේවිය මං කියවන එච්චරම රූප සම්පන්නයෙන් යුක්ත කෙනෙක් නෙවෙයි. හැබැයි බොහෝම හඬ මිහිරි කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, හරිම නුවණ තියෙන කෙනෙක්. මේ ඔසල් රජු රෝ කියලා කියන්නේ එහෙම නුවණ තියෙන මිනිස්සෙකුත් නෙවෙයි. එයා ගොඩාක් වෙලාවට යම් යම් මෝඩකම් කරපු, ඒ වගේම කපටි බුද්ධියක් තිබිච්ච, බුදුරජාණන් වහන්සේට සෙයින්ම අනිත් ආගම්වල උදවියත් එක්කත් ගනුදෙනු කරපු අමුතුම කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, කොසල් රජු රෝ කියලා කියන්නේ අද කාලේ විදියට කියනවනේ මේ ඔඩොක්කු බණකාරේ. අද කාලෙත් ඉන්නවනේ ගොඩාක් අය බණහනෝ, වරද්දන්නේ නැතුව බණහනෝ. හැබැයි කොච්චර ඇහුවත් හිතට ගන්නෙ නැහැ, හිතට යන්නේ නැහැ, මතක හිටින්නේ නැහැ. දැන් කවුරු හරි කෙනෙක් වාඩි වෙලා ඉඳෙද්දි ඔඩොක්කුවකට මොන හරි පුරව ගන්නවා. ඉතින් ওই ඔඩොක්කුවේ අල්ලාගෙන නැගිටේ නැති වුණොත් මොකද වෙන්නේ? නැගිට ගමන්ම ඔඩොක්කුවේ තියෙන ඒවා බිම හැලෙනවා. අන්න ඒ වගේ දැන් සමහරව ඉන්නවා බණ අහන වෙලාවට හොඳට අවධානයෙන් අහගෙන ඉන්නවා. හැබැයි ඊට පස්සේ මේ බණ එසැනින්ම අමතක වෙලා යනවා. කෝසල සංයුත්තේ කියලා සංයුත්තනිකායි වෙනමම පරිච්ඡේදයක්ම තියෙනවා. කොසල් රජුරුවන් වෙනුවෙන් දේශනා කරපු සූත්‍ර සහිතව කොච්චරනම් බණහල්ද බුදුහාඳුරු ළඟට හැමදාම ඇවිල්ලා තියෙන කොසල් රජුරු සවැත් නුවර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඒ බණ අහුවත් මෙහාට ඒ ධර්මය අවබෝධ කරගන්න තරම් බුද්ධිය මුහුකුරා ගිහිපු තත්ත්වයක් තිබුණේ නැහැ. නමුත් කෝසල මල්ලිකා කියලා කියන්නේ එහෙම කෙනෙක්. එයා සෝවන් ඵලයට පත්වෙච්ච බොහෝම හොඳ ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඉතින් මේ මුල් යුගයේ, කියන්නේ විවාහ වෙච්ච මුල් යුගයේ සිද්ධ වෙච්ච කතාවක් තමයි මේ සූත්‍රයට සම්බන්ධ කරලා තියෙන්නේ.
කෝසල මල්ලිකාව දවසක් බුදුරජාණන් වහන්සේ වෙතට ගියා. එහෙම ගිහිල්ල බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වෙලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් සාමාන්‍ය අපි ගොඩාක් කාලවලට මොන හරි කාගෙන් හරි අහන්නේ ඒ ප්‍රශ්නෙකින් පීඩාවටපත් වෙනකොට හිතට දුකක් ඇති වෙනවා. අයිය අනේ මටම මෙහෙම වෙන්නේ, මොන කරුමයකටද මෙහෙම වෙන්නේ කියලා අපි ඔය එක එක්කෙනාගෙන් අහන්න පෙළඹෙනවා. දැන් මේ කෝසල මල්ලිකාවටත් පුංචි හීනමානිකුත් තියෙන්නේ නැති. මොකද හීනමානේ? මං රටේ රජුරුවන්ගේ අගබිසව වුණත් අනිත් බිසවන්ට වැඩිය මං කැතයි. ඒ කියන හීනමානේ තියෙන්නත් ඇති. මට මෙහෙම වුණේ ඇයි කියලා ධර්මානුකූලව විසඳා ගැනීමේ උවමනාවකුත් එතුමියට තියෙන්නේ නැති. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කෝසල මල්ලිකාව මතක් කරන බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ ඉන්නවා කාන්තාව 4 දිනක් ඉන්නවා. කාන්තාවට පාලියෙන් ගොඩක් වෙලාවට හඳුන්වලා තියෙන වචනය තමයි මාතු ගාම කියලා කියන්නේ. කෝනුකෝ භන්තේ හේතු කෝපච්චයෝ. ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මොකද්ද හේතුව? මොකද්ද කාරණාව? යේන මිදේ කච්චේ මාතු ගාමෝ. මේ ලෝකේ ඉන්නව සමහර කාන්තාව. මොනවාගේද? දුබ්බන්නෝච හෝති දුරුපා සුපාපිකා දස්සනාය. දුබ්බන්න වර්ණය දුර්වර්ණයි. මෙන්න මෙතෙන්දී අපි මේක තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. දුර්වර්ණයි කියලා කියන්නේ මොකද්ද කියලා. වර්ණ කියලා කිව්වහම අපි දන්නවා පාටට කියන වචනේ. එතකොට මොන වගේ පාටද? පාට තියෙනවා, සුදු පාට තියෙනවා, කළු පාට තියෙනවා, ඊළඟට රතු පාට තියෙනවා, නිල් පාට, ඔය ආදි වශයෙන් පාට ගොඩක් තියෙනවානේ. එතකොට දුබ්බන්න කියන්නේ මොකද්ද? දුබ්බන්න කියන්නේ කළු පාටම නෙවෙයි. කළු පාට කළු විදිහට තියෙනවා නම් ඒකත් වර්ණයක් තමයි. එතකොට ඒ කළු පාට දුර්වල වෙලා තියෙනවා නම්, වෙනස් වෙලා තියෙනවා නම්, ලප කැලල් ආදී වශයෙන් ඒව තියෙනවා නම් අන්න ඒක තමයි දුර්වර්ණ කියන්නේ. එතකොට මතක තියාගන්න, දැන් අපිට එක සැරේටම දුර්වර්ණයි කියලා කිව්වහම මතක් වෙන්නේ කළු පාටයි කැතයි ඒ ආදී වශයෙන්. කැත බව ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි දුර්වර්ණ කියන්නේ කළු නෙවෙයි. සුදු කියන්නේ පාට. සුදු හැමෝමත් වර්ණවත් නෙවෙයි. මතක තියාගන්න. සුදු පාට අය දුර්වර්ණ වෙන්න පුළුවන්. පාට හැටියට ගත්ත ශරීර වර්ණය මොකද කියලා අහුවොත් කියන්නේ සුදු තමයි. සුදු ජාතිකයෝ කියලා අපි කියනවත් එක්ක ඒ කට්ටියට. හැබැයි ඒ කට්ටියගේ හැම පාට බැලුවාම සුදු පාට උනත් දුර්වර්ණ වෙලා. අන්න ඒ නිසා අපි ඒක මතක තියාගන්න ඕන. ලප කැලල් සහිතව ප්‍රධාන පාට වෙනස් වෙන විදිහට තියෙනවා නම් ඒක තමයි දුර්වර්ණ කියලා කියන්නේ. ඊළඟට දුරූපා දෙවනි වචනේ. දුරූපා කියලා කියන්නේ රූපය පොදු ජනසම්මතය අනුව ලස්සනයි කියන තත්වයෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. දැන් අපි දන්නවා රූපයක් වුණාම, මනුෂ්‍ය රූපයක් වුණාම ඇස් දෙක තියෙන්න ඕන තැනක් තියෙනවා. නහය තියෙන්න ඕන තැනක් සහ ක්‍රමයක් තියෙනවා. කට තියෙන්න ඕන තැනක් සහ ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමවත් භාවයෙන් තොරව ශරීරාංග පිහිටලා තියෙනවා නම් ඒක දුරූප තත්වයක්. එතකොට එහෙම කාන්තාවොත් මේ සමාජයේ ඉන්න. ඒ වාගේ අය සුපාපිකා දස්සනාය. දැකීම පවා ඇත්තටම පවක්. දැකීම පවා අවාසනාවක් හැටියට තමයි හඳුන්වන්නේ. දැන් ඔන්න අකමැති කවුරු හරි කැත අවලස්සන එක්කෙනෙක් දැක්කහම අපි මොකද කරන්නේ? බලන්නකො උදේ පාන්දරම ආවනේ මුලිච්චි වෙන්න මගේ දවසම අවාසනාවන්ත කළා පව්කාරය ඔය ආදී වශයෙන් කියලා අර මනුස්සයට අපි බනිනවා. හැබැයි නුවණින් කල්පනා කරලා බැලුවොත් ඇයි අපිට එහෙම කෙනෙක් දකින්න උනේ? පව්කාරකම අපේ තියෙන්නේ. අර මනුස්සයගේ නෙවෙයි. ඒ මනුස්සයා පව්කාරකමට ඒ විදිහට ඉපදුච්ච බව ඇත්තයි. එහෙම පව්කාරයෝ අපේ ඇස් දෙක දකින්න ලැබුණේ අපේ පවකට, වෙන මොකටවත් නෙවෙයි. ඕනතරම් ඔය හොඳ රූප තියෙද්දී ඇයි ඒ වගේ රූපම අපිට පේන්න ලැබෙන්නේ? ඒව අපේ ලැබීම. දැන් ඒ වගේ අවස්ථාවකදී අනේ මේක මගෙත් මොකක් හරි කරුමයක් වෙන්නේ නැති මේ වගේ දෙයක් මේ වෙලාවේ දකින්න ලැබුණේ කියලා හිත හදලා ධර්මානුකූලව කල්පනා කරලා ඉවර වෙලා අපට පුළුවන්කම තියෙන්න ඕන එක්තරා විදිහක ඒක සුභවාදී විදිහට හරව ගන්න. ඉතින් මතක තියාගන්න ඕන අපිට කනට අමිහිරි ශබ්ද නිතර අහන්න ලැබෙනවනම්
ඒවාගේම නෙතට අප්‍රිය දසුන් නිතර අපට දකින්නට ලැබෙනවන. නහයට අප්‍රිය ගඳ නිතරම අපට ලැබෙනවන. දිවට අමිහිරි රස අපට නිරන්තරයෙන්ම විඳින්නට ලැබෙනවන. කයට සුවපහසුව දැනෙන්නේ නැති කටුක ස්පර්ශ නිරන්තරයෙන්ම අපේ කයට දැනෙනවනම් ඒක මේ කාගිවත් වැරැද්දක් නෙවෙයි. ඒ වාගේ අමිහිරි අරමුණු අද්දකීම් විඳින්නට අපිට සිද්ධ වුණේ අපේම තියෙන කර්මයක් නිසා බව තේරුම් අරගෙන, අපේම වරදක් නිසා බව තේරුම් අරගෙන, පුළුවන් තරම් එබඳු අවස්ථාවලදී ඒවත් එක ගැටෙන්න පැටලෙන්න යන්නේ නැතුව ඒ තුලින් ජීවිත අවබෝධය සිද්ධ කරගන්නට උත්සාහවත් වීම තමයි කරන්න ඕන. ඊළඟට තවත් කාරණාවක් තමයි දැන් මම මතක් කළානේ, දැන් අපිට නිතට අප්‍රිය දසුන් දකින්න ලැබෙන්නේ අපේ කිසියම් කර්මයක් නිසායි කියලා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ඔය සමහර අයට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ යම් යම් අමිහිරි රූප, අවලස්සන රූප. දැන් ඉස්පිරිතාලවල වැඩ කරනකොට අත්පා කඩාගෙන ලේ ගලාගෙන ඉන්න අය තමයි සමහර වෙලාවට ගොඩක් අයට දකින්න ලැබෙන්නේ. ඒ වාගේම කනත්තක වැඩ කරන කෙනෙකුට නම් නිතරම දකින්න ලැබෙන්නේ මැරිච්ච මල මිනි ඒ ආදී. එතකොට ඒ වාගේ දකින්න ලැබීම එක්තරා විදිහකින් අපි පිළිගන්න වෙනවා. දොස්තර කෙනෙක් වෙන්නේ සංසාරගත පිනක් නිසා බව ඇත්තයි. නමුත් ඒ වාගේ ලී අතගාගෙන ඒ වාගේ අමිහිරි දේවල් එක්ක කටයුතු කරන්න ලැබෙන්නේ කිසියම් කර්ම ශක්තියක්, නරක කර්ම ශක්තියක් නිසා බව ඇත්තයි. හැබැයි ඒ නරක කර්ම ශක්තිය පවා හොඳ කරගන්න, යොදා ගන්න පුළුවන් ඒ අයට තමන්ගේ චින්තනය දියුණු කර ගැනීම සඳහා. ඔපරේෂන් එකක් කරන වෙලාවේදී ලී ගලාගෙන ජරාව ගාගෙන ඒ දේවල් කරන බව ඇත්තයි. වෛද්‍යවරු, හෙද නිලධාරීන්, නිලධාරිනියන් ඒවා කරන වෙලාවේදී උනත් කල්පනා කළොත් අනේ මේ කුණු ශාරීරියේ තියෙන ස්වභාවයනේ මේක කියලා කල්පනා කර කර භාවනාවක් හැටියට මේක කළොත් ඒකම යාට පිනක් බවට පත් කරගන්නත් පුළුවන්. අන්න ඒ විදිහට ඒ වාගේ රස්සාවල් කරන්න අපි පෙළඹෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට දකින්නට ලැබෙන දේවල් හැම දෙයක්ම අමිහිරි නම්, අප්‍රිය නම්, ඒ අමිහිරි අප්‍රිය දේවල් අපට ලැබෙන්නේ අනුන් කරන කර්මවල විපාකයක් නිසා නෙවෙයි. ඉතින් පින්වත්නි, දැන් මේ මල්ලිකා බිසවගේ ප්‍රශ්නය උනේ මේ සමාජයේ සමහර අය දකින්නටත් ප්‍රිය නැහැ, එච්චරටම පෞකාර දර්ශනයක්. ඒ වාගේම ඒ කාන්තාව මෙබඳු ලක්ෂණයකින් යුක්තයි. මොකද දලිද්දාච හෝ, දලිද්ද කියන්නේ දිලිඳුයි, දුප්පත් හරි. අප්පස්සකා, අප්පස්සකා කියලා කියන්නේ ස්වකීයයි කියලා පෙන්වන්න තියෙන දේ අල්පයි, මගේය කියලා පෙන්වන්න තියෙන දේවල් අල්පයි. දුප්පත් අයට එහෙමනේ. සමහරට ගයක් නැහැ පෙන්වන්න, වත්තක් ඉඩ කඩන්න නැහැ, යාන වාහන නැහැ, ඇඳුම් පැළඳුම් නැහැ. ඔය ආදී වශයෙන් තමන්ටයි කියලා පෙන්වන්න තියෙන දේ අඩු එකට තමයි අප්පස්සකා කියලා කියන්නේ. අප්ප භෝගා, භෝග කියලා කියන්නේ මේ පරිහරණය කරන දේවල්, කෑම බීම ආදී දේවල්, ඇඳුම් පැළඳුම් සිව්පස්ය ආදී ඒවා අල්පයි. ඊළඟ අප්පේ සක්ඛා, අල්පේ ශාක්‍යයි. අල්පේ ශාක්‍යයි කියලා කියන්නේ මොකද්ද? තැනකට ගිහාම කැපී පෙනෙන්නේ නැහැ, හැමතිස්සෙම මුළු ගැන් වෙන, දුර්වල වෙන, ප්‍රමුඛත්වය ලැබෙන්නේ නැහැ. සමහරු ඉන්නවනේ තැනකට ගියාම හොඳට කැපී පෙනනවා, කවුරුවත් අමුතුවෙන් අන්න අරය ඇවිල්ලා ඉන්නවා කියලා පෙන්වන්න ඕන නැහැ. ඕන කෙනෙකුට ඒ පුද්ගලයා ඉස්මතු වෙලා එන ස්වභාවයක් තියෙනවා. සරලව කිව්වොත් පළවෙනි කාන්තාව මොන වගේද? කැතයි, දුප්පත්. දෙවනි කාන්තාව බුදුරජාණන් වහන්සේට මල්ලිකා බිසව මතක් කරන කැතයි, දුර්වර්ණයි, රූපශ්‍රීයක් නැහැ, පෞකාර දර්ශනයක් තියෙන. එහෙම වුණාට අඩ්ඩාච හෝති මහද්ධනා මහාභෝගා මහේසක්කා, ආඩ්‍යයි, යසයිසුරෙන් ආඩ්‍යයි, මහා ධනය තියෙනවා, පරිභෝග කරන හරියට සැප සම්පත් තියෙනවා. මහේශාක්‍යයි, මහේශාක්‍යයි කියලා කියන්නේ ඕන තැනක ගිහාම කැපී පෙනෙන ලක්ෂණයෙන් යුක්තයි. පරිවාර සම්පත්තිය අතට පයට ඕන තරම් පිරිස උදව්වට උපකාරයට. සමහරු ඉන්නවනේ වැඩක් කරන්න ගියාම
උදව්වට උපකාරයට කවුරුවත් නෑ. කතා කළත් ඉන්නේ. සමහර වෙලාවට ආමං එන්නම් ඔයා කරගෙන යන්නකෝ කියලා කියන. අන්තිමේදී කරගෙන යද්දී කවුරුවත් එන්නේ නෑ. අන්නේ අල්පීශාකකම්. සමහරු එහෙම නෙවෙයි. වැඩක් කරන්න දෙන්නේ නෑ සමහරු. හා හා ඔයා කරන්න ඕනේ මං ඔක් කරන්න කියලා වැඩක් කරන්න හැදුවාමත් ඒ වැඩේ තුදුරගෙන කරලා දෙන තරමට පිරිස ඉන්නවා, උදව්වට උපකාරයට ඉන්නවා. ඒ විතරක් නෙවෙයි සමාජයකට ගියාම හරියට බැබලෙනවා. බොහෝම සම්භාවනීය තත්වයට පත් වෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් කටින පින්කම් කාලේ. කටින පින්කම් කාලේ පන්සලක මොනතරම් මිනිසු පිරිකර පූජ කරනවද? කප්රුකටත් හරියට එක එක ඒවා පූජ කරනවා. සිවුරු පූජා කරනවා, අට පිරිකර අරෝමේ ඔක්කොම තියෙනවා. හැබැයි කටින චීවර පූජාව වෙලාවේදී ඔය එක දෙයක් අදහා බලන්නේ නැහැ මිනිස්සු. ඔක්කොම බලන්නේ කෝ කටින සිවුර, කෝ කටින සිවුර කියලා. අන්න ඒ වාගේ මේ මහේශාක්‍ය තත්වයට පත්වෙච්ච උදවිය යම් තැනක ඉන්නව නම් ඒ අය හැම දෙනාගේම ආකර්ෂණය දිනා ගන්න තත්වයට පත් වෙනවා. ඒක තමයි මහේශාක්‍ය තත්වය. දැන් මේ මල්ලිකා බිසවත් මෙන්න මේ තත්වයේ එක්කෙනෙක්. ඉතින් එතුමිය ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය අහනවා බුදුහාමුදුරන්ගේ ස්වාමීනි බුදු පියාණන් වහන්සේ, මේ ලෝකේ සමහරු ඉන්නවා හරිම ලස්සනයි. අභිරූපා හෝති දස්සනීයා පාසාදිකා. අභිරූපයි, රූපයේ ඉහළම තත්ත්වයට ගිහිල්ලා. දර්ශනීයයි, දර්ශනීය කියලා කියන වචනේ තේරුම මොකද්ද? නීය කියන අදහස තමයි යතු කියන එක. તો දර්ශනීය කියලා කියන්නේ දැකිය යුතු කියන එක. ඇස් දෙකක් ලැබිලා තියෙනවනම් ඒ රූපය දැකිය යුතුම රූපයක් බවට පත් වෙනවා. මොකද එච්චරටම ලස්සනයි කියන එක ඒකේ අදහස. ඊළඟට පාසාదికා. පාසාదికා කියලා කියන්නේ ප්‍රසාදය ඇති කරන සුළුයි. පරමාය වන්න පොක්කරතාය සමන්නාගත. ඉතාම හොඳ වර්ණ సౌందర్యයෙන් යුක්තයි. බොහෝම රූපශ්‍රීය, ඉතාම නිසි ලෙස පිහිටා තියෙන ස්වභාවයකින් යුක්තයි. හැබැයි එහෙම වුණාට දලිද්දාච හෝති අපස්සක. හරිම දුප්පත්. Tamante කියලා පෙන්වන්න කිසිම දෙයක් නැහැ. හරියට එදා වේල කන්න අඳින්න පුළුවන් කමක් නැහැ. ඒ වාගේම ඔහි මුළු ගැන්විල පැත්තකට වෙලා ඉන්න තියෙනවා. ඒ තුන්වෙනි කාන්තාව. හතරවෙනි කාන්තාව. ලස්සනයි, ඉතාම රූපවන්තයි, ඉතාම හොඳ රූප సౌందర్యයකින් යුක්තයි. අඩ්ඩාච හෝති මහද්ධනා. ධනෙන් ආඩ්‍යයි, මහා භෝග සම්පතින් යුක්තයි. මහේශාක්‍ය ලීලාවෙන් කටයුතු කරන ඔන්න හතරවෙනි එක්කෙනා. ඊතර මේ හතර දෙනා ඔන්න දැන් මතක තියාගන්න. දැන් පළවෙනි එක්කෙනා මොන වගේද? පළවෙනි එක්කෙනා කැතයි දුප්පත්. දෙවෙනි එක්කෙනා කැතයි පෝසත්. තුන්වෙනි එක්කෙනා ලස්සනයි හැබැයි දුප්පත්. හතරවෙනි එක්කෙනා ලස්සනයි ඒ වගේම පොහසත්. මේ වාගේ කාන්තාව වර්ග හතරක් මේ සමාජේ කාන්තාවන් අතර ඉන්නවා. බුදුහාමුදුරුවනේ මොකද්ද මේකට හේතුව? ඇයි මෙහෙම කාන්තාව උපදින්නේ කියලායි මේ අහුවේ. කාන්තාව විතරක් නෙවෙයි මෙහෙම උපදින්නේ, මතක තියාගන්න, පිරිමිත් උපදිනවා. එතකොට ඒකට හේතුව දැන් මෙයා කාන්තාවක් නිසායි මේ ප්‍රශ්නේ ඇහුවේ. බුදුහාමුදුර සමස්තයක් විදිහටම මේ ප්‍රශ්නෙට උත්තර ලබා දෙනවා. බුදුහාමුදුරු මතක් කරනවා, ඉද මල්ලිකේ කච්චු මාතු ගාමු කෝධනෝ හෝති උපායාස බහුලෝ. මේ සමාජේ ඉන්නව සමහර කාන්තාව මොන වගේද? කෝධනෝ හෝති, හරීම කේන්තියෙන් යුක්ත, කිපෙන සුළු ලක්ෂණයෙන් යුක්තයි. උපායාස බහුලු, හිතේ තියාගෙන හැම තිස්සේම පලිගන්න ස්වභාවයෙන්, ඒ ගැනම කල්පනා කර කර කල්පනා කර කර ඉන්න ස්වභාවයෙන් යුක්තයි. අප්පම්පි වුත්තා සමාන අභිසජ්ජති කුප්පති ව්‍යාපජ්ජති පතිත්‍යති. සාමාන්‍යයෙන් කියන්නේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා. අන්න ඒ වගේ පොඩ්ඩ බැරි වෙන ගමම්ම වෙන්නේ මොකද්ද? අභිසජ්ජති කුප්පති. ගැටෙනවා, කිපෙනවා. ඒ විතරක් නෙවෙයි, ප්‍රകൃති අතහරිනෝ. ව්‍යාපජ්ජති කියන්නේ ඒකයි. අපි සමාජයේ වචනයක් තියෙනවනේ කේන්ද ගිහාම කියනෝ, එයාට තද වුණා හොඳටම කියලා. ඇත්තටම මේ ඒක සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්නේ මේ නිකන් ග්‍රාම්‍ය වචනයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේත් ඔය වචනේ පාවිච්චි කරලා තියෙනවා. පතිත්‍යති කියලා පාලි වචනයක් තියෙනවා. පතිත්‍යති කියන වචනේ පාලි වචනේ තේරුම තමයි තද වෙනවා කියන්නේ. කේන්ද ගිහාම බලන්න මේ ඔක්කොම මස් පිඩු පව තද වෙල හිර වෙන ස්වභාවයක් වෙනවා. ඒක මේ ඒ චිත්ත ස්වභාවයේ කයට බලපාන හැටි. එහෙම තද වුණා මොකද වෙන්නේ? තද වුණාම වචනයක්වත් හරියට කියාගන්න බෑ. ත බලන කේන්ති ගිහිපොයි කතා කරගන්න බැලුව වෙවුරන හැටි.
අන්නේ පතිත්තීයති තත්ත්වයට. ඉතින් පොඩ්ඩ බැරි වෙන ගමන් එහෙම කේන්දියන තද වෙන නිතරම තරහෙන් ඉන්න කාන්තාව ඉන්නවා. සාහෝති න දාතා, තරහ ගන්නව විතරක් නෙවෙයි දෙන්නෙත් නෑ කාටවත්. කාටද දෙන්නේ නැත්තේ? සමනස්සවා බ්‍රාහ්මනස්සවා, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දෙන්නේ නැහැ. මොනවද දෙන්නේ නැත්තේ? අන්නං පානං වත්තං යානං මාලා ගන්ධ විලේපන. අන්න කියලා කියන්නේ කෑම ආහාර, පාන කියලා කියන්නේ බොන දේවල්. ඒ කියන්නේ වතුර ආදී. වත්තං කියන්නේ වස්ත්‍ර, ශ්‍රමණයන්ට දෙන වස්ත්‍ර සිවුරුනේ. යානං කියලා කියන්නේ යාන වාහන. මාලා ගන්ධ විලේපන, මාලා ගන්ධ විලේපන කියලා කියන්නේ ඒ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන විලේපන. උදාහරණයකට ගත්තොත් හාමුදුරු කෙනෙක් කිස් බානවා. කිස් බානවා කියලා කියන්නේ කොණ්ඩි කපනවා. කොණ්ඩි කැපුවාම මේ හිස හරියට වේලිච්ච තත්ත්වයටපත් වෙනවා. එහෙම වුණාම ওই හිස ගන්න අවශ්‍ය කරන මොකක් හරි ක්‍රීම් එකක් දුන්නට ඒක කිසිම වරදක් නැහැ. ඒක තේරුම් ගන්න ඕන හාමුදුරුවරුන්ට ඕව ඕනද ආදි වශයෙන් හිතන එක නේද? මෙහෙම නැත්තම් මේ වචනේ බුදුහාමුදුරු දාන්නෙත් නැහැ. මාලාගන්ධ විලේපණම් කියන එක මොකටද මේ සමන බ්‍රාහ්මණයන්ට ඕන කියලා කියන්නේ? අපි මේ පටු චින්තනයේ මිදෙන්න උත්සාහවත් වෙන්න ඕන. දැන් සීත ප්‍රදේශයකට ගිහාම හාමුදුරු කෙනෙක්ගේ උනත් ඕනම මිනිසියෙකුගේ තොල් වේලෙනවා. තොල් වේලුනහම තොල් පැලෙනවා. ඉතින් තොල් පැලුනහම අද කාලේ ඒ වාට යම්කිසි ප්‍රතිකාර ක්‍රමයක් විදියට හදලා තියෙනවා. මොකක් හරි ලිබ්බාම් එකක් හරි හිතමු. ඒ ටිකක් ගාගත්තයි කියලා ඔගේ හාමුදුරන්ගේ සීල කැඩෙන්නේ නැහැ. හාමුදුරු ඒක පාවිච්චි කරන්නේ ආභරණයක් විදියට ලස්සන වෙන්න නෙවෙයි. ඒක පාවිච්චි කරන්නේ බෙහෙතක් විදියට. කවුරු හරි ස්වාමීන් වහන්සේ නමකගේ සම වේලෙනවා නම් ඉතින් ඕකට ස්කින් ලෝෂන් එකක් පොඩ්ඩක් ගාවයි කියලා ඉවරලා සීල් කැඩෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕන. ඊළඟට රැවුල කැපුවාට පස්සේ ඒක විස බීජ නැති වෙන්න කියලා මොකක් හරි ඔඩිකොලන් ටිකක් හරි වෙනත් දෙයක් හරි ආෆ්ටර් ෂේව් ටිකක් හරි ගාගත්ත කියලා ඕකේ සීල් කැඩීමක් වෙන්නේ නැහැ. ඒක කරන්නේ ශරීර අලංකරණයේ පිණිස, මේ ඇලීම ආසාව පිණිස නෙවෙයි. ඒක කරන්නේ බෙහෙතක් විදිහටයි, ප්‍රතිකාර ක්‍රමයක් විදිහටයි. ඉතින් අන්නේ ඒ විදිහට සලකල යම් කිසි කෙනෙක් ස්වාමින් වහන්සේලාට අනුග්‍රහය පිණිස ඒව දන් දෙනවනම් ඒක වටිනවා. දැන් මේ කතාව කිව්වයි කියලා ඉවරෙලා හාමුදුරන්ට අනවශ්‍ය විදිහට මෝස්තර කරන්න, විලාසිතා කරන්න, උදව් කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. ස්වාමින් වහන්සේලා වුණත් මේව දායකයෝ පූජා කරනකොට ඒව භාවිතා කරන්න ඕන කොහොමද කියලා නුවණින් දැනගෙනයි භාවිතා කරන්න ඕන. පූජා කරන නිසාම ඔක්කොම දායකයෝ දෙන හින්දා අපි මේව ගන්නවා කියලා ගන්න යන්නේ නැතුව අවශ්‍යතාවය හොඳට තේරුම් අරගෙන අවශ්‍ය වෙලාව විතරක් භාවිතා කිරීම ස්වාමින් වහන්සේලාගේ වගකීම. එතකොට මෙන්න මේ කියන පූජා ද්‍රව්‍යයන් දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඉස්සාමනිකා කෝපන හෝති පරලාභ සක්කාර ගරුකාර මානන වන්දන පූජනාසු. අන්න සමහරු ඉන්නව දෙන්නෙත් නැහැ. දෙනව විතරක් නෙවෙයි, අනිත් අයට යම් යම් දේවල් ලැබෙනවනේ. ඒවල් ලැබෙනව දැක්කාම ඒක දරා ගන්න බැහැ. ඉරිසියාව. අපෝ එයාට වැඩි, එයාට ඕනවටත් වැඩිය තියෙනවා, ඔයාට දෙන්න එපා. ඔය ආදී වශයෙන් කියලා දෙන එකත් වළක්වන අය සමහරු ඉන්නවා. ඒක ඉතාම භයානකයි. නොදී ඉන්න එක එක්තරා විදියකින් හොඳයි කියලා හිතන්න පුළුවන්. දෙන එක වළක්වන්නේ අනේක තවත් මහ භයානක වැඩක්. එහෙම කරන්න එපා. ඒක ඉරිසියාවෙන් කරන වැඩක්. ඒක සංසාරෙදි අල්පේශාක්‍ය වෙන්න හේතුවක් බව බුදුහාඳුර මෙතෙන්දි මතක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඊර්ෂ්‍යා සහගතව, ද්වේෂ සහගතව, ලෝභකම් වලින් යුක්තව ඉඳලා ඉඳලා ඒ කට්ටිය මැරිලා යනවනේ. මැරිලා ගොඩාක් වෙලාවට යන්නේ අපායේ තමයි. හැබැයි බැරි වෙලාවකත් අන්තිම මොහොතේ පහළ වෙච්ච කිසියම් හොඳ සිතිවිල්ලක බලයෙන් මේ මිනිස්සු අපායගාමී යන්නේ නැතුව නැවත අපි හිතමු මනුෂ්‍ය ලෝකෙක ඉපදුන කියලා. අන්න ඒ මනුෂ්‍ය ලෝකේ ඉපදුනහම යාට මොකද වෙන්නේ? දුබ්බන්නාච හෝති දුරුපා සුපාපිකා දසන. අන්න එහිමයි තමයි කැත වෙන්නේ. කේන්තියෙන්, ද්වේෂයෙන්, කෝධ බහුල, උපායාස බහුල ඉන්න අය කැත වෙනවා. දෙන්නේ නැති හින්දා දුප්පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ලැබෙනව දැකලා අනිත් අය පරලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා, ඒ අනුන්ගේ වටිනා ලාභ සත්කාරයව දැකලා විවස ගන්න බැරුව ඉරිසියා කර කර ඉඳීම නිසා අල්පේශාක්‍ය වෙනවා. අල්පේශාක්‍ය වෙලා කිසියම් සමාජි පිළිගැනීමකට ලක් වෙන්නේ නැති දුර්වලයෝ බවට පත් වෙනවා. ඔන්න ඒක තමයි ප්‍රධාන හේතුව හැටියට බුදුහාමුදුරු මතක් කළේ. අර කැත සහ දුප්පත් වෙන හේතුව ඒකයි කියලා මතක් කළා. දැන් තවයි කෙනෙක් ඉන්නවා කැතයි හැබැයි පොහසත්. කැත වෙන්න හේතුව දැන් අපි දන්නවා. මොකද්ද කැත වෙන්න හේතුව? ක්‍රෝධ බහුල, උපායාස බහුල, පොඩ්ඩ බැරි වෙන ගමන් කේන්ද ගිහිල්ලා තරහෙන් හැමතිස්සෙම පිපිරි පිපිරි තද වෙලා ඉන්න අය. හැබැයි එහෙම වුණාට, තද වුණාට
දන් දෙනවා. එහෙම අය තෝන තරන්ගෙන සමහර ඉන්නෝනේ බැන බැන දෙනවා. උන්ට දීලා වැඩකුත් නැහැ. ඔය ආදී වශයෙන් කිය කිය බැන බැන දෙන අයත් ඉන්න ඕන තරම්. සමහර වෙලාවට හාමුදුරුවරු ගෙදරට වඩම්මල දන් දෙනවා. ඒ අර ලෝකාපවාදයෙන් මිදෙන්න. කවුරු හරි මැරුණාම අපි දන්නවනේ සමාජ සම්මතයක් ලංකාවේ තියෙනවා හත් දවසෙන් තුන් මාසෙන් අවුරුද්දෙන් පින්කම් කරන්න ඕනේ කියලා. ඉතින් ඔය පින්කම් කරන්න ඕන නිසා ඔන්න ඉතින් ලෝකාපවාදයෙන් මිදෙන්න හාමුදුරුවෝ ගෙනල්ල දෙනවා. දීලා දානේ වන්දල ගීපු ගමම මොකද කරන්නේ? අනිත් කට්ටිය කන ගමන් එකතු වෙලා බනිනවා. බනින්නේ කාටද? අර හාමුදුරුවන්ටම. හැබැයි ඒ කට්ටිය හරියට දන් දෙනකොට ඉතින් රටට පේන්න මිනිසුන්ට පේන්න අටපිරිකර හැම හාමුදුරු කෙනෙකුටම පූජ කරනවා. අනිත් අනිත් අවශ්‍ය කරන උපකරණ පූජ කරනවා. ඒ විතරක් නෙවෙයි පූජා කරනවා වගේම අනිත් එක තමයි තව කට්ටිය හොඳ දෙයක් කරනවා දැකලා ඒකට ඉරිසියා කරන්නෙත් නැහැ. අර කරන එකම දේ අර තරහෙන් කේන්තියෙන් බැන බැනින්න එක විතරයි. තමනුත් දන් දෙනවා ඉරිසියා කරන්නෙත් නැහැ. අනිත් අය දෙනවා දැක්කහම අනිත් අයට ලැබෙනවා දැක්කහම හොඳයි හොඳයි ඔහොම හරි දීලා හොඳ වෙන්න ආදී වශයෙන් හිතන කට්ටියත් ඉන්නවා. අනුන්ගේ සැප දැකලා ඉරිසියා කරන්නේ නැතුව කටයුතු කරන අය සිටිනවා. ඉතින් අන්න ඒ අයට මොකද වෙන්නේ? ඒ අය දැන් සමහර වෙලාවට ද්වේෂයෙන් මැරුණොත් අනිවාර්යයෙන්ම දුගතිගාමි වෙන බව ඇත්තයි. අන්තිම මොහොතේදී හිත හැදුනොත් දුගතියක නොයා මනුෂ්‍ය ලෝකයක ඉපදුනොත් ඉපදෙන්නේ කැත වෙලා, අවලස්සන වෙලා, දුර්වර්ණ වෙලා. හැබැයි ඉතින් බැන බැන හරි දුන්නනේ. දුන්නේ කේ විපාක විදිහට මහා භෝග ඇති පොහොසත් පවලක උපදිනවා. ඒ වගේම අනුන්ගේ සැප දැකලා ඉරිසියා කරේ නැ නිකට සතුටු වුණානේ. ඒ සතුටු වීම නිසා අන්න ඒකට මහේශාක්‍ය ලීලාවෙන් උපදින්න ලැබෙනවා. තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. අපි දැන් සමාජයේ ගොඩක් අය පින් කරනකොට මේ සාමූහිකව පින් කරන්න දක්වන්නේ හරිම මැලිකම. ඇයි? ගොඩක් අය හිතාගෙන ඉන්නේ මං කරන පින්කමට තව කෙනෙක් සම්බන්ධ වුණා මගේ කොටස එයාට යනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. කර්මයකින් කර්ම රැස් වෙන්නේ ඒ ක්‍රියාව හා බැඳෙන සිතිවිලි ස්වභාවය අනුව. ඉතින් ඒ සිතිවිලි තමන් තුළ වැඩි දියුණු කර ගැනීම තමන්ගේ වගකීම. ඒකට මේ තව කෙනෙක් සම්බන්ධ වුණාය කියලා මේ මට ලැබෙන්න යන කොටස එයාට ලැබෙනවා කියලා හිතනවනේ ඒක වැරදි චින්තනයක්. පුළුවන් තරම් අනිත් අය සම්බන්ධ කරගන්නවා කියලා කියන්නේ අපේ කුසල චේතනාව වැඩි වෙන එක කියලා තේරුම් ගන්න ඕන. සමහරව ඉන්නෝ දැන් අපි හිතමු වන්දනා ගමනක් යනකොට පොදුවේ මොකක් හරි පූජ කරනවා. සිවුරක් හරි සලුවක් හරි පූජ කරනවා කියලා හිතන්. සමහරු කියනවා නෑ නෑ මට ඒ සලුවට අමතරව මට වෙනම එකක් පූජ කරන්න ඕන කියලා. අන්න ඒ වගේ පුද්ගලිකත් වෙනවා. එතකොට අනිත් අය සම්බන්ධ කරගන්නේ නෑ ඒවට. මර මමත්වයේ එතන ඉස්මතු වෙලා ඉන්නේ. අනිත් අය සම්බන්ධ කරගන්නේ නැතුව තනියෙන් පින් කරන්න ගියාම මොකද වෙන්නේ? පින් කරපු නිසා දන් දීපු නිසා ලැබෙනවා. හැබැයි සංසාරෙත් තනි වෙනවා. අපි දැකලා තියෙනවා මොන තරම් ඔය පොහොසත් පවුල් වල අය තනි වෙලාද ජීවත් වෙන්නේ. මහා ධන කුවේරය ධන ධාන්‍යෙන් ආඩ්‍ය වෙච්ච උදවිය කොහේ හරි ඔය කාගේ හරි නර්සින් හෝම් මේක උදව්වෙන් උපකාරයෙන් ජීවත් වෙන්නේ. තනියෙන් එක එක්කෙනාගේ වත් පොහොසත්කම් අනුව පින් කරන්න පුළුවන් බව ඇත්තයි. නමුත් තනියෙන් පින්කම් කරනවට වැඩිය හැමෝම එකතු කරගෙන දායක කරගෙන සම්බන්ධ කරගෙන ඒ පින්කම් කරනව නම් වටිනවා. දැන් මේ බණ වුණත් එහෙමයි. තනියෙන් සද්ද නැතුව හිමීට අහන්නත් පුළුවන්. එහෙම නෙවෙයි දැන් අපි මේ බණ අහමු කියලා හැමෝම රේඩියෝ එක වටේ ගොනු කරගෙන නිදිමතේ ඉන්න අය පවා හැරවගෙන හරි කමක් නැහැ. වෙන දහන්නේ නැති අය පවා අද මෙන්න මේ වෙලාවට බණක් යන මේක අහමු කියලා හරි එකතු කරගෙන ඒ දේ කළාම තමා විශාල ධර්ම දානයක් වෙනවා. තව කෙනෙකුට ඇහෙන්නට මේ කියන බණ රේඩියෝ එක දාලා ඉවර වෙලා අහන්න සලස්වනවා නම් නොදෙනුවත්ම කරන්නේ මහා ධර්ම දානයක්. අන්න ඒ වාගේ පුළුවන් තරම් සාමූහිකව එකට එකතු වෙලා හොඳ දේවල් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක මහේශාක්‍ය වන්නට බොහෝම ලොකු උපකාරයක් බවට පත් වෙනවා. ඒ වගේම දැන් මේ උදා වෙන පොර පසළොස්වක පෝය දවසේදී අද මේ කියන බණ ඔයයන්ට පුළුවන්කම තියෙන්න ඕන. ලියලා සාරාංශ කරලා ඉවර වෙලා සිල් සමාදන් වෙන යන පන්සලේ උදවියට ඡායා පිටපත් හරි හදලා සකස් කරලා ඔන්න මං අහලා මේ විදිහට ලිව්වා. ඒක ඔයාලා කියවන්න කියලා ඒවා ලබා දෙන්න පුළුවන්. ඒක ධර්ම දානය. ඒ විතරනේ බණ අහනවා කියලා කියන්නේ භාවනාව. බණ අහන එක විතරනේ භාවනාව. අහල ඉවරවල ඒක නැවත නැවත ආවර්ජනය කරමින් ලියන එක ධර්ම මානසිකාරය. ඒකත් භාවනාව. ඉතින් ඒ ලියපු දේ තව කෙනෙකුට දෙන එක ධර්ම දානය. බලන්න එක දේ තුල මොනතරම් පින් රාශියක් රැස් කරගන්න පුළුවන්කම තියනවාද.
ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සමාජයේ සමහර කාන්තාවක් ඉන්නවා හරිම ලස්සන හැබැයි ඒ වුණාට දුප්පත් මහේශාක්‍යන අල්පේශාක්‍යයි. ඒට හේතුව මොකද්ද? බුදුහාමුදුර මතක් කරනවා සමහරු ඉන්නවා කීන්ති ගන්නේ නැහැ, අක්කූදුනෝ කෝපය පල කරන්න යන්නේ නැහැ. ඒ වගේම මට මෙහෙම කළා මෙහෙම කළා ආදී වශයෙන් ওই තරහා ඇති වෙන විදිහට හිත හිතා කල්පනා කර කර ඉන්නෙත් නැහැ. මොනව කිව්වත් කරබාගෙන ඉවස දරාගෙන ඉන්නවා. හැබැයි එහෙම ඉවසගෙන හිටියට හරිම ලෝභයි. නදාතා හෝති. දෙන්නේ නැහැ කාටවත්. ඉවසීම විතරයි තියෙන්නේ. ලෝභකමින් එකතු කර කර එකතු කර ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අර දෙන අය ඉන්නවනේ වැඩන්නේ අපරාධි ඔය ආදිවාසීන් කියලා වල දෙන අයටත් බාධා කරන. එහෙම කළොත් ඒක Tamanට සංසාරෙදි මහා භයානක විපාක ලැබන්නට හේතුවක් වෙනවා. පුළුවන් තරම් ඒ වගේ දේවල් වලට උනන්දු ඇති කිරීම තමයි කරන්න ඕනේ. සමහර අය ඉන්නවා දෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි අනිත් අයට ලැබෙනව දැක්කම ඒවට ඉරිසියා කරනවා. ඉතින් අන්න ඒ වගේ ඉරිසියා කර කර ඉන්න අය මේ සමාජේ ඉන්නවා. එහෙම අය මැරිලා ගිහිල්ලා ගොඩක් වෙලාවට යන්නේ දුගතියේ. බැරි වෙලාවක්වත් අවසාන මොහොතේ හිත සකස් වීම තුළ මනුෂ්‍ය ලෝකයට ආවහම මොකද වෙන්නේ? අර හොඳට කේන්ති ගන්න නැතුව කරුණා මෛත්‍රියෙන් ඉවසීමෙන් කටයුතු කරපු නිසා හරි ලස්සනට රූප ප්‍රසාදය ඇතුව උපදිනවා. හැබැයි එහෙම ඉපදුනාට අර ලෝභකමින් නොදී හිටපු නිසා විපාක වශයෙන් මොකද සිද්ධ වෙන්නේ? දුක්පත් වෙනවා. අල්පේශාක්‍ය වෙන කවුරුවත් ගණන් ගන්නේ නැති තත්වයට පත් වෙලා යනවා. ඊළඟට හතරවෙනි කාන්තාව. එයා හරිම ලස්සනයි, ඒ වගේම බොහෝම පොහසත් මහේශාක්‍යයි. ඒට හේතුව තමයි අකාත්තිකවත් කිපෙන්නේ නැහැ. මෛත්‍රී සාගතව හැමතිස්සෙම ඉවසීමෙන් කටයුතු කරන, ගැටෙන්න පැටලෙන්නේ නැහැ. මොන දේ කිව්වත් ඉවස දරාගෙන ඉන්න පුළුවන් හැකියාව එයාට තියෙනවා. ඒ විතරක් නෙවෙයි හරියට දන් දෙනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අවශ්‍ය කරන ඒ අවශ්‍ය දාන උපකරණ හොය හොයා බල බල අවශ්‍යදී සුදුසු විදිහට ලබා දෙන්නට එයා පෙළඹෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් අය දෙනව දැකලා දිහා බල සතුටු වෙනවා. දීමට අනිත් අය මෙහෙයවන උත්සාහවත් කරනවා. අනිත් අය ලැබෙනව දැකලා ඒ දිහා බල සතුටු වෙනවා. එහෙම අය සුගතිගාමී වෙනවා. දිව්‍ය ලෝකවල උපදිනවා. ඉතින් දිව්‍ය ලෝකය යන්නේ නැතුව මනුෂ්‍ය ලෝකයක ඉපදුනත් උපදින්නේ තාම ලස්සන වෙලා. උපදින්නේ තාම හොඳ පවුල් වල. තාම හොඳ පවුලක ඉපදුනේ නැතත් සමහර වෙලාවට දුප්පත් පවුලක ඉපදුනත් අර කර්ම ශක්තිය විපාක දීම් වශයෙන් අර රූපස්ත්‍රීය විපාකයේ වශයෙන් හොඳ තැන්වලට එන්නට සැකසෙනවා. අර මල්ලිකා විසව බලන්න රූපස්ත්‍රීයෙන් ලස්සනුනේ නැහැ දුප්පත් පවුලක ඉපදුනේ. හැබැයි එතුමීගේ තියෙන මිහිරි නාදය නිසා, හඬ නිසා තිබෙන රජ මාලිගාව කරාම එන්න පුළුවන්. සමහර වෙලාවට අන්න ඒ වගේ කර්ම ශක්තියින් ඉස්මතු වෙලා එන විටින් විට, හැමතිස්සෙම නෙවෙයි. එතකොට උපතේදීම එක හොඳ කර්මයක් ඉස්මතු නොවුනාට අර දන් දීමේ කර්ම ශක්තිය ඉපදුනාට පස්සේ රූපශ්‍රීය ලැබුණාට පස්සේ ඒ රූපශ්‍රීය ලැබුණේ භාවනාවෙන් හොඳට මෛත්‍රී සාගතව හිටපු නිසානේ. ඒක ලැබුණාට පස්සේ ඒකේ විපාකය ලැබිලා ටික කාලයක් යනකොට දන් දීපු එකේ විපාකේ ඉස්මතු වෙනවා. දන් දීපු එකේ විපාකේ ඉස්මතු වෙනකොට දුප්පත්තනින් ඉහළට ඇවිල්ලා හොඳ පොහොසත් පවුලකට සම්බන්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි එතන විරාජමාන වෙන තත්වයට මහේශාක්‍ය තත්වයෙන් පත් වෙන පුළුවන්කම ලැබෙන බව බුදුරජාණන් වහන්සේ මතක් කළා. එතකොට මෙන්න මේ කාරණා ටික මතක් කළාම මේ මල්ලිකා බිසව හරීම බුද්ධිමත් එක්කෙනෙක්. එතුමිය ආපහු කල්පනා කළා කියනවා බුදුහාමුදුරනේ එහෙනම් මම ඉස්සර කාලේ හරියට තරහින් ඉන්නේ නැති, කේන්තියෙන් කටයුතු කරන්නේ නැති, මම එක එක්කෙනත් එක ගැටෙන්න පැටලෙන්නේ නැති, කෝපය ද්වේෂය පළ කරගෙන රණ්ඩු සරුවල් වෙන්නේ නැති, ඒ හින්දා තමයි මට මේ වගේ කැත දුරුූපී තත්වයකට පත් වෙන්න උනේ, මම එහෙම වෙන්නේ නැහැ ඉදිරියේදී කියන අදිෂ්ඨාන කරගත්තා. ඉතින් එහෙම අදිෂ්ඨාන කරගෙන එතුමිය තමන්ගේ සතුට පළ කරලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කළ එතනින් පිට වුණා කියලා සඳහන් වෙලා තියෙන සූත්‍ර අවසානයේ මතක් කරලා තියෙනවා. ඉතින් ඒ තමයි මල්ලිකා සූත්‍රය කියලා කියන්නේ. ඔන්න ලස්සන වෙන්න හේතුව, කැත වෙන්න හේතුව, ධනවත් වෙන්න හේතුව, දුප්පත් වෙන්න හේතුව, අල්පේශාක්‍ය වෙන්න හේතුව, මහේශාක්‍ය වෙන්න හේතුව බුදුරජාණන් වහන්සේ මල්ලිකා බිසවට පැහැදිලි කරපු ආකාරය තමයි මේ. ඒ සූත්‍රයේ දෙස මනාලෙස අවබෝධ කරගෙන අවධානය යොමු කළ තමන් මොන තත්ත්වෙද ඉන්නේ කියලා කල්පනා කරලා බලලා ඒ දුර්වලතා හදාගෙන ඉදිරි අනාගතයේ සූපත් කර ගැනීමට උත්සාහවත් වීම තමයි කලේතුව පවතින්නේ. මේ ලැබිච්ච ලෞකික ජීවිතයේ සූපත් කරගෙන වාසනාවන්ත විදිහට ජීවත් වෙන්න හැම දිනම උත්සාහවත් වෙන්න.
ඒ සඳහා හැම දිනාටම මේ මල්ලිකා සූත්‍රයේ උපකාරයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසේන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. සිරස FM ධර්මාසනිය. වැඩම කොට වදාළ පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.